මම මේ වීඩියෝ එකේදී මූලික අනුකලන නීති පහක් උගන්වනවා. ඕගොල්ලන්ට මේ පේන කොටු වල තියෙන එක තමයි මම මේ වීඩියෝ එකේදී උගන්වන්නේ. කොටු පහක් පේන ඕගොල්ලන්ට මෙතන තියෙන කොටු පහක්. මේවා තියෙන තීරි තමයි මම මේ වීඩියෝ එකේදී උගන්වන්න හදන්නේ. හොඳයි අපි වීඩියෝ එකට ගිහලා බලමු මොනවද මේ මූලික අනුකලන නීති පහ කියලා. මේක තමයි අනුකලන වීඩියෝ සීරීස් එකේ හතරවෙනි වීඩියෝ එක. කලින් මම වීඩියෝ තුනක් කරා. එතකොට කවුරුර එක්කෙනෙක් අනුකලන දන්නේ නැති කෙනෙක් මේක බලනවා නම් වඩා හොඳයි කලින් වීඩියෝ තුන බලන එක. මොකද ඒකේ මම මුලින්ම ඔක්කොම විස්තර කරා. මොකක්ද සුළු කිරීම ප්‍රශ්නයක් තියෙනවා ඒකත් ඒකටත් මම වීඩියෝ එක කරා. දණ්ඩින සුළු කරන ඒවයි බල සුළු කරන ඒවයි. ඒත් ඒ සුළු කරන ඒවා දන්නවනම් ගණිත මූලික දැනුම තියෙන කෙනෙක් නම් ඒත් අනුකලන දන්නේ නැත්තම් මම කියන්නේ හොඳට තේරුම් ගන්න. ගණිතයේ මූලික දැනුම තියෙනවා ඒ උනාට අනුකලන දන්නේ නැහැ. අන්න එහෙම කෙනෙක්ට නම් මේ වීඩියෝ එකෙන් උනත් අල්ල ගන්න පුළුවන්. මොකද මං කලින් උගන්නපු තීරියත් මම මේකයි කියනවා මේ මේ නීති පහේදී. ඒක නිසා අනුකලනය දන්නේ නැති කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා අනුකලනය අල්ල ගන්න පුළුවන්. හැබැයි ගණිතයේ මූලික දැනුම තියෙන්න ඕනේ, සුළු කරන දැනුම තියෙන්න ඕනේ. හොඳයි අපි ඉස්සරහට ගිහලා බලමු මොනවාද මේ නීති පහ කියලා. පළවෙනි නීතිය. පළවෙනි නීතිය තමයි මේ තියෙන්නේ. මේක කියන්නේ මේ AXN ආකාරයේ ශ්‍රිතයක් අනුකලනය කරාම උත්තර එන්නේ මේ වගේ ශ්‍රිතයක් කියලා. ඒතර මේ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් 2x4 කියලා හිතන්නකෝ. ඒතර 2x4 වගේ ශ්‍රිතයක් ගත්තොත් එහෙම ඒක අනුකලනය කරාම මෙන්න මෙහෙමලු වෙන්නේ. ඒතර ඒ කියන්නේ AXN ධන එක බෙදීම N ධන එක. N ධන එක කියන්නේ මේ බලයට එකක් එකතු කරන්නලු, ඊට පස්සේ බෙදන්නලු බලයට එකක් එකතු කරලා. ඊට පස්සේ මේ ධන C කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒ ධන C කියන එක දාන හේතුව මම කලින් එක වීඩියෝ එකේ පැහැදිලි කරා. මම ඒක මේකේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම ගන්න හදන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඊට පස්සේ C ලියලා අපි මේ තුනෙන් එකක් ලියන්න ඕනේ. සිංහලෙන් ලියනවා නම් C anu අහමු නීතිය කි නැත්තම් C anu අභිමත නීතිය කි කියලා මේ දෙකෙන් එකක් ලියන්න පුළුවන්. සිංහලෙන් ලියනවා නම් ඉංග්‍රීසියෙන් ලියනවා නම් C is an arbitrary constant කියලා අපි ලියන්න ඕනේ. මේක තමයි අනුකලනයේ පළවෙනි තීරිය එක. ඒ වගේම මෙන්න මේ තීරිය එක n සමාන ඍණ 1 නම් භාවිත කරන්න බෑ. මේ කියන්නේ හිතන්නකෝ මෙතන x වල බලය ඍණ 1 තියෙනවා කියලා. x ඍණ 1ේ බලය තියෙනවා. අන්න එහෙම තිබ්බොත් එහෙම මෙන්න මේක අපිට භාවිත කරන්න බෑ. ඒකට භාවිත කරන වෙන නීතියක් තියෙනවා. ඒකත් මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. x සමාන ඍණ 1 වෙනි බලය තිබ්බොත් මෙන්න මේ තීරිය දාන්න බෑ. එතකොට x සමාන ඍණ 1 වෙනි බලය කියන්නේ වෙනත් ආකාරයකින් කියනවනම් 1 යට x. ඒ කියන්නේ x අනුකලනය කරන්න බෑ මෙන්න මේ තීරිය භාවිත කරලා. හොඳයි අපි උදාහරණයක් බලමු. මේ තියෙන්නේ උදාහරණය 6x වර්ග dx කියන එක. ඒතර මම මෙතන තීරිය ලියන්නම්. එතකොට තීරිය ලිවම උගලන්ට පැහැදිලි මේ දෙක කම්පයර් කරන්න මේ දෙක සංසන්දනය කරාම a වෙනුවට තියෙනවා 6, n වෙනුවට තියෙනවා 2. එතකොට මෙන්න මේ සූත්‍රය ලියලා මේකේ a වලටයි n වලටයි අපිට අදාළ අංක ටික පිරුවා නම් අපිට පුළුවන් මේක උත්තරේ නැත්නම් මේක අනුකලනය නිකම්ම ලියන්න. මේ තියෙන්නේ ඒක අනුකලනය කරාම එන ඉතාම ලේසි 6 එහෙම තියෙනවා. ඒ කියන්නේ 6 x 2 ධන 1 කියන්නේ n ධන 1ට. n කියන්නේ මේක බලය, 2 කියන්නේ මේකේ බලය. ඊට පස්සේ n ධන 1කින් බෙදලා තියෙනවා, 2 ධන 1කින් බෙදලා තියෙනවා. ධන c කියන එක කොහොමද දානවා? ඒක ගැන හිතන්න දෙයක් නැහැ. ධන c එක මොකක් දැම්මත් අපි මේ අවිනිශ්චිත අනුකලනයේදී ධන c කියන එක දානවා. ඊට පස්සේ මම මේක සුළු කරලා තියෙනවා 2 ධන 1 3යි. ඊට පස්සේ මෙහට 2 ධන 1 3. ඊට පස්සේ මේක ඔන්න තවදුරටත් සුළු කරන්න පුළුවන්. 3 වරක් 1යි 3 වරක් 2යි කියලා. සුළු කරාම මෙන්න මෙහෙම එනවා උත්තරය. ඒක අන්තිමට අපේ උත්තරය මෙහෙම ලියන්න පුළුවන්. 2x ඝනය ධන c කියලා. ඊට පස්සේ අපි ලියනවා මෙතන c is an arbitrary constant කියලා. ඔන්න ඔය මේ උදාහරණය විසඳන්නේ. හොඳ ඊළඟට අපි දෙවෙනි තීරිය එකට යන්න. මොකද මේ දෙවෙනි තීරිය කියලා බලමු. දෙවෙනි තීරිය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔන්න වෙන අනුකලන ලකුණු තියෙනවා f dash x ධන හෝරින යන හෝරින g dash x dx කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක අනුකලනය කරාම එනවලු fx ධන හෝරින gx ධන c කියලා. ඒතර මේ මොකද්ද කියන්නේ? මොකද්ද මේ f dash x g dash x කියන්නේ? මේක මම පැහැදිලි කරන්නම් මෙහෙම. හිතන්නකෝ මේ පූසෙක් ඉන්නවා. මේ පූසව අවකලනය කරනවා කියලා. පූසාව අවකලනය කරනවා. පූසාව අවකලනය කරාම උත්තරය මාළුව අවකල හිතන්නකෝ. දැන් මේ පූසාව අවකලනය කරාම උත්තරය මාළුව ඇවිල්ලා තියෙනවා.
එහෙනම් මාළුව අනුකලනය කරාට පස්සේ අපිට උත්තරේ පූසා කියලා එන්න ඕන. තේරුණානේ? මේ පූසා කියන කෙනාව අවකලනය කරා මාළුව ආවනම් මාළුව කියන කෙනාව අනුකලනය කරාම අපිට පූසා කියලා උත්තරේ එන්න ඕනේ. අන්නේ ඒ හැටියට මේ පූසා කියන්නේ fx කියලා හිතන්න ඕනේ. ඒතර මේ fx කියන කෙනා අවකලනය කරාම අපිට f'x කියලා එනවා. නැත්නම් f'x කියලා එනවා. ඊට පස්සේ මේ f'x කියන එකනාව අනුකලනය කරාම අපිටයි මේ fx කියන එකන එන්න ඕනේ. අනුනක තමයි fx u f'x කියන එකේ සම්බන්ධය. ඒතර මේ කියලා තින්නේ මේ අනුකලනය මේක අනුකලනය කරාම මේ fx එන්න ඕනේ කියලා. කියන්නේ මේ f'x කියන්නේ කලින් අවකලනය කරපු එකක්. මේ කලින් අවකලනය කරපු එක තමයි මේ තියෙන්නේ. එතකොට ඒක අනුකලනය කරාම අවකලනය කරන්න කලින් තිබ්බ විදිහට එන්න ඕනේ. ඒතර ඒක තමයි මේකට කිසිම කඩන්න නැහැ. මේකේ සරල කියන්නේ මේකයි. අපිට අනුකලනය කරන්න දුන්නොත් එහෙම ධන ඍණ දාලා ඒ කියන්නේ එක හිතයක් අනුකලනය දාන තව හිතයක් අනුකලනය දාන තව හිතයක් කොහොම දුන්නොත් එහෙම ඒක ඒ විදිහටම අනුකලනය කරලා ලියන්න කියලා තමයි මේක මේ සරලව කියන්නේ. මේක තේරෙන්නේ නැත්නම් හිතන්න එපා. අපි උදාහරණයකට ගිහ බලමු කොහොමද මේක කරන්න කියලා. මේ වගේ උදාහරණයක් මම කලිනුත් කරා ගමන් නැහැ. මම මේකෙත් පැහැදිලි කරන්නම්. මෙන්න අනුකලනය කරන්න දීලා තියෙනවා හිතය. එතකොට මේ වගේ හිතයක් දීලා තියෙනකොට මේ තියෙන තීරයක ඉතින් ඇත්තටම වැඩක් නැහැ. මම කියන කාරගෙන ඉන්න අපිට මේක ඕන වෙනවා. මේක හදන්න මේ මූලික අනුකලන නීතිය අපිට මේ වගේ හදන්න ඕමනා වෙනවා. මේ වගේ ධන ඍණ දාලා මෙහෙම අනුකලනය කරන්න දුන්නම අපිට කරන්න තියෙන එකම එක දෙය මෙන්න මේක වෙන වෙනම ලියා ගන්න තියෙන්නේ. මම ලියලා පෙන්නන්නම්. මේ එක අනුකලනය කරනවා කියලා ලියනවා. ඊට පස්සේ ධන 2x අනුකලනය කරනවා කියලා ලියනවා. ඊට පස්සේ තියෙන ඍණ දාලා 4x ගණනේ අනුකලනය කරනවා කියලා ලියනවා. දැන් අන්තිමට තියෙන්නේ ධන දාලා x වල වර්ගමූලය අවකලන අනුකලනය කරනවා කියලා ලියනවා. මේ ඔක්කොම අනුකලනයමදී අනුකලනය කරනවා කියලා ලියනවා. එතකොට x වල මූලය අපිට ලියන්න පුළුවන් x වල භාගබලයේ විදිහට. ඒක තමයි මෙතන මේ ලියලා තියෙන්නේ. ඔන්න මේ පියවර ඉඳන් මේ යට පියවරට අවිලා තියෙන රන් එක තමයි මේක මේ කියලා තියෙන්නේ. මෙහෙම ඇතුලේ තියෙන එකක් ධන ඍණ තියෙන ඕන එකක් ඒ විදිහම වෙන් කරලා ලියන්න පුළුවන් කියලා තමයි මේ තීරියෙන් කියන්නේ. ඉතාම සරල දෙයක් කියන්නේ. හරි ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම මේ මම කියලා දෙන තීරිය ඉවරයි. ඊට පස්සේ මෙතනින් එහාට තියෙන්නේ මම මුලින් කියලා දුන්න තීරිය. තීරි එක තමයි මෙතන තියෙන්නේ. මේ තීරිය එකේ දිගත්ත එක මම මෙතන ලියලා තියෙනවා. ax n dx කියන ආකාරයට තිබ්බොත් අනුකලනය කරන්න ඕන විදිය මෙතන දීලා තියෙනවා. අන්න ඒ විදියට මේක අනුකලනය කරන්න තමයි මෙතනින් එහාට තියෙන්නේ. දැන් මම අනුකලනය කරන එක පෙන්නන්නම්. එක අනුකලනය කරාම එකයි. එතකොට මේකත් මම කලින් වීඩියෝ කියලා තියෙනවා. මේක x ආවේ ඕනම කටවඩම මත තියාගන්නත් පුළුවන්. ඕනම නියතයක් අනුකලනය කරාම නියත වැඩි කිරීම x වෙනවා. එතකොට මෙතන නියත 1යි. මේක අනුකලනය කරාම එන්නේ නියත වැඩි කිරීම x. නියත 1යි. එතකොට 1 වැඩි කිරීම x තමයි උත්තරය වෙන්නේ. නැත්තම් මේක දකින්න පුළුවන් x වල බිඳුවිනේ බලය විදියට. x වල බිඳුවිනේ බලය විදියට දැක්කම ආයෙත් මේක දාන්න පුළුවන්. එතකොට n වෙනුවට බිඳුව තමයි ආදේශ කරන්න ඕනේ. එතකොට එහෙම ආදේශ කරත් අන්තිම උත්තරේ x කියලා එනවා. ඊට පස්සේ 2x වර්ග බෙදීම 2. මේකේ x වල පළවෙනි බලයේ තියෙන්නේ. එතකොට 1 ඕන මම ලියලා පෙන්වන්න. මෙතන තියෙන x වල පළවෙනි බලය. හරිද? ඊට පස්සේ මේක අරගෙන තියෙන්නේ 1 ධන 1 බෙදීම 1 ධන 1 කියලා තමයි මේ යටින් ලියලා තියෙන්නේ. මම ඊළඟ එක ලියලා පෙන්වන්න. මෙතන තියෙන්නේ 4. sorry අනුකලන මාක් එක ඕනේ නැහැ. අපි අනුකලනය කරනකොට අනුකලනය කරන්න කලින් තමයි අපි අනුකලන මාක්ය දාන්නේ. අනුකලනය කරාට පස්සේ අනුකලන මාක්ය දාන්නේ නැහැ. මේක අනුකලනය කරාම ඉන්නේ නියතේ හැම වෙනවා. ඊපස්සේ x එක තියෙනවා හැම. ඊට පස්සේ බලය තියෙනවා. බලය ධන 1. ඒක තමයි අපේ මේ තීරිය කියලා තියෙන්නේ. බලය ධන 1 බෙදීම බෙදන්න ඕනේ ඒ බලය ධන 1. ඔන්නෝ තමයි මේක එන්නේ. ඒතර ඊළඟ එක ලියනවා නම් x වල x තියෙනවා හැම. ඊට පස්සේ භාග බලය තියෙනවා. එතකොට බලය ධන 1. මේ තියෙන ධන 1 ඊට පස්සේ බෙදෙනවා භාගය ධන 1. ඔන්න හොඳයි මේ තීරිය දැන මම වැඩි හොර තමයි ලියලා පෙන්නුවේ. හොඳයි අපි ඉස්සරහට ගිහ බලමු. මං සුළු ගමන් පෙන්වන සුළු කරපු විදිය 3 ධන 1 තමයි මේ හතර ඇවිල්ලා තියෙන්නේ. ඒක යටටත් තියෙන්නේ ඒ 3 ධන 1 ලියලා. ඊළඟට ධන මේක නම් ලියලා තියෙනවා භාග්‍ය ධන 1 බෙදීම භාග්‍ය ධන 1 කියලා. ඊට පස්සේ ධන c කියන එක ඉන්න ඕනේ. අපි
අනුකලනය කරනවා කියලා ලියලා මේ මනුකල මාකේ රියලා අනුකලනය කරන පළවෙනි අවස්ථාවේ ඉඳන් අපි මේ C කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. මේක එහෙම දැම්ම නැත්නම් වැරද්ද. ඊට පස්සේ මේක සුළු කරලා අන්තිම උත්තරය අරගෙන තියෙනවා x එක එහෙම ඉල දෙනවා. මෙතන 2 2 කැපිලා x වර්ග කියලා මෙතනට අරන් තියෙනවා. මෙතනත් 4 4 කැපිලා ඍණ x 4 කියලා ඉල දෙනවා. මෙතන සුළු කරලා අරගෙන තියෙන්නේ මෙතන භාග්‍ය ධන එකම සුළු කරන x ලක් පින්නවා. පොදු හරය අරගන්නවා. ධන ඊට පස්සේ 2 එකෙන් අඩි කරනවා 2. එතකොට මේක 2 ධන 1 3යි. 3 බෙදීම 2. එතන 3 බෙදීම 2 කියලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම කලින් කියලා කිව්වා වගේ පෙන්නන්න ඕන 3 බෙදීම 2 කියලා ඇවිල්ලා තියෙනවා. මම කලින් කිව්වා වගේ බෙදීමකට තවත් බෙදීමක් තියෙනවා. එතකොට බෙදීමකට තවත් බෙදීමක් තියෙනකොට මේ ඉර යට තියෙන බෙදීමේ යට ඉලක්කම අපිට උඩට ගන්න පුළුවන්. මේක අපිට මඩ ගන්න මුක ආරක්ෂක කෙනෙක් කිව්වේ යට ගෑල්ල උඩට ගන්නවා කියලා කිව්වා. එහෙම තමයි මම මතක තියාගෙන ඉන්නේ. යට ගෑල්ලෙත් යට ගෑල්ල උඩට ගන්නවා. එතකොට මේකෙන් යට ගෑල්ල කියන්නේ මේක මේකෙන් යට ගෑල්ල කියන්නේ 2. එතකොට ඒක උඩට ගන්නවා. ඉතින් ඒක උඩට ගත්තම තමයි මේ 2 කියලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ 3 කියන එක මම එහෙම ලියනවා 3 එතන තිබ්බා. ඊට පස්සේ x 3 බෙදීම 2 කියන්නේ ආයෙත් මෙන්න මේක සුළු කරලා තමයි 3 බෙදීම 2 ඇවිල්ලා තියෙන්නේ. ඔන්නෝම තමයි මෙන්න මේ ගාන අපි සුළු කරගන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් c is an arbitrary constant කියලා ලියන්න ඕනේ. නැත්නම් සිංහලෙන් ලියනවනම් c anu අභිමත නියතයක කියලා ලියන්න ඕනේ. එතනින් දෙවෙනි තීරිය ඉවරයි. ඊළඟට අපි බලමු මොකද්ද මේ තුන්වෙනි තීරිය කියලා. තුන්වෙනි තීරිය හරි ලේසි ඝාතී රහිත අනුකලනය. මේ ඝාතී රහිත කියන එකේ අවකලනයේ හරිම ලේසි එකක් තිබ්බේ ex කියන රහිතයක් අවකලනය කරාම ex තමයි එන්නේ. එතකොට ඒ වගේම මෙතනත් මේ ex කියන එක අනුකලනය කරාමත් ex ධන c ම තමයි ex ම තමයි එන්නේ. එතකොට මේක තව ආකාරයක් තියෙනවා. ඒ තමයි ebx. එතකොට ebx කියලා තිබ්බොත් එහෙම අපි එකයට b ගෙන් බෙදනවා. එකයට මේ b කියන්නේ මොකද්ද? b කියන්නේ මෙතන මේ ex එක ඉන්න මේ ඉලක්කම. මෙන්න මේකෙන් බෙදලා ebx කියලා ලියනවා. ebx කියන්නේ මෙන්න මේ සිතේම තමයි ඒ සිතේමයි ලියනවා. ඔන්නෝග තමයි මේකෙදි තියෙන වෙනස. බලමු උදාහරණයක් උදාහරණ බලනවා තේරෙයි. හරි, ඔන්න තියෙනවා ගාන, මෙන්න තියෙනවා තීරිය. ඉතින් මේක නිකම්ම ලියන්න තියෙන මං තීරිය වලින් ලියන්න. මේක අනුකලනය කරාම කොහොමද එන්නේ? එක යට b තියෙන. එක යට b කියන්නේ මොකද්ද? මුලින් එක ලියලා හිමුකෝ. එක යට b. b කියන්නේ e ගේ x එක ඉන්න එක නේද? එතකොට මෙතන e ගේ x එක ඉන්න කවුද? 5යි. එතකොට එක යට 5යි කියලා එනවා. ඊට පස්සේ ebx. ebx කියන්නේ මොකද්ද? අපිට දීලා තියෙන හිතේ. එතකොට මෙතන අපිට දීලා තියෙන හිතේ මොකද්ද? e 5x. 5x මේ තියෙන 5 හොඳයි. ධන c. අන්නවක තමයි මේක අනුකලනය කරාමේ මම පැහැදිලි කියන්නම්. අන්නවක තමයි මේක අනුකලනය කරාමෙන්නේ කිසි දෙයක් නැහැ. මේ fc තේ හැම ලියනවා. එකම දේ මේක බෙදන්න ඕනේ මේ e ගේ x එක ඉන්න පදෙන් මෙන්න මේක බෙදන්න ඕනේ. අන්න එක බෙදුවම මේක අවසාන උත්තර වශයෙන් එනවා. ඊට පස්සේ අපි c is an arbitrary constant එක පුරුදු විදිහම ලියනවා. ඔන්නම තමයි ඝාතී රහිත අනුකලනය කරන්නේ. හරි, ඊළඟට බලමු හතරවෙනි තීරිය මොකක්ද කියලා. හතරවෙනි තීරිය ටිකක් වෙනස් එකක්. වෙනස් එකේ මේ ටිකක් වැදගත් එකක්. මොකද මේක ඉස්සරහදී ගොඩක් ඕන වෙනවා. මේකෙදි මොකද්ද මේ කියලා තියෙන්නේ? මුලින්ම දැනගන්න ඕන මොකද්ද මේ f prime x කියන්නේ. f prime x කියන්නේ මේක fx කියලා හිතයක් තියෙනවා කියලා දන්නකෝ. fx කියලා ශ්‍රිතයක් තියෙනවා. ඒක අපි අවකලනය කරනවා. ඒක අවකලනය කරාම ඒක අපි නම් කරනවා f prime x කියලා. ඒක තමයි මේක තියෙන්නේ. fx කියන එක මෙතනට ගෙනල්ලා අවකලනය කරලා තියෙනවා. අවකලනය කරාම අපි මෙන්න මේ prime කියන එක දානවා. එතකොට දැන් අපි තීරිය දිහා බැලුවොත් එහෙම අපි දැන් තීරිය දිහා බැලුවොත් එහෙම මේකේ පේනවා ඉර යට තියෙනවා fx. හරිද? එතකොට ඉර උඩ තියෙනවා f prime x. ඊට පස්සේ ඒක සමානයිලු ln fx ධන c කියන එක. මොකක්ද මේ කියන්නේ? මේ කියන්නේ මොකක් හරි බෙදීමකට හිතයක් තියෙනවා. කියන්නේ අපිට මොකක් හරි බෙදීමක් දෙනවා හිතයක්. 2x වර්ග බෙදීම මොකක් හරි එහෙම දෙනවා. එතකොට බෙදීම දෙනවා කියන්නේ ඉර උඩත් හිතයක් තියෙනවා. ඉර යටත් හිතයක් තියෙනවනේ. හරිද? එතකොට මේ ඉර යට තියෙන හිතය
අවකලනය කරාමෙන උත්තරේ ඉර උඩ තියෙනවා නම් අපිට මෙන්න මේ තීරිය භාවිත කරන්න පුළුවන්. මොකද්ද මං කිව්වේ? ඉර යට තියෙන ත්‍රිතය අවකලනය කරාම එන උත්තරේ ඉර උඩ තියෙනවා නම් අපිට මෙන්න මේ තීරිය භාවිතයෙන් ඒක අනුකලනය කරන්න පුළුවන්. හරිද? හරි, උදාහරණයකට ගිහින් බලමුකෝ. මෙන්න දින උදාහරණ. එතකොට මෙන්න දිනවා තීරිය. දැන් මේකේ මොකද කිව්වේ? යට තියෙන ත්‍රිතය අවකලනය කරන්න ඕන. අවකලනය කරාම එන උත්තරේ උඩ තියෙනවා නම් තමයි මේ තීරිය දාන්නේ. මුලින්ම බලනවා මේක හදන්න වෙන මොන හරි ක්‍රම තියෙනවද කියලා. එම් ක්‍රමයක් නැත්තම් මේ යට තියෙන එක අපි අවකලනය කරනවා. එතකොට x වර්ග ධන 1 කියන එක අවකලනය කරනවා. x වර්ග ධන කියන ධන 1 කියන එක අවකලනය කරාම අපි දන්නවා x වර්ග කියන එක අවකලනය කරාම 2x. මම අවකලනය වීඩියෝ සීරීස් එකක් කරා, ඒකෙදි කියලා දුන්නා. x වර්ගය අවකලනය කරාම 2x, ධන නිහිතයක් අවකලනය කරාම බිංදුව. එතකොට බිංදුව නම් මම මෙතන ලියලා නැහැ. 2x අන්න තියෙනවා ඉරුර 2x. දැන් මේක මෙන්න මේ ආකාරය තියෙනවා. ඒ මොකද්ද? යට තියෙන එක අවකලනය කරාම ඒකේ උත්තරේ උඩ තියෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ තීරිය දාන්න. මේ තීරිය කොහොමද දාන්නේ? ඇත්තට මේකේ අමාරු වැඩේ තියෙන්නේ මේ යට තියෙන අවකලනය උඩ හදාගන්න එක විතරයි. ඊට පස්සේ කෙලින්ම මේ ln fx කියලා දාලා තියෙනවා. මේ ln fx කියන්නේ මේ යට තියෙන ශීතය තියෙන්නේ. ඒ ශීතය කෙලින්ම ln එක දාන්න තියෙනවා. එතකොට මේකේ උත්තරය වෙන්නේ මම මෙතන ලියන්නම්. මේක යට තියෙන ශීතය අවකලනය උඩ තියෙනවනේ. කෙලින්ම මම ln ලිව්වා. ln යට තියෙන ශීතය ලිව්වා. යට තියෙන ශීතය මොකද්ද? x වර්ග ධන 1 ඔන්න ඔච්චර අනුකලනය කරලා ඉවරයි. මේ ධන සී ලිව්වේ ඔන්න ඔහම තමයි. මේ වගේ අනුකලනය කරන්නේ ඔන්න තියෙනවා මේක 2x බෙදීම x වර්ග ධන 1 dx කියලා තියෙනවා. ln මේ යට තියෙන විදිහ තමයි මෙතන තියෙන්නේ. x වර්ග ධන 1 ධන c කියලා ලිව්වා. ඔන්න ඔහම තමයි. මෙන්න මේ තීරියෙන් අපි අනුකලනය කරන්නේ. උදාහරණ දෙක මෙන්න මේ විශේෂ උදාහරණ. මේක බලමු. මෙන්න මේකේ මොකද මේ යට තියෙන්නේ? එක යට x කියලා තියෙන්නේ. එතකොට එක යට x. එතකොට අපි බලමු මේ x අවකලනය කරාම මොකක්ද වෙන්නේ කියලා. x අවකලනය කරාම 1යි. අපි ඒක දන්නවා. x අවකලනය කරාම උත්තරය 1යි. අන්න දැන් මේකෙත් මේ යට තියෙන එක අවකලනය කරාම උත්තරය උඩ තියෙනවා. එතකොට ඒකත් මෙන්න මේ ආකාරයක. එතකොට ඒකත් අනුකලනය කරන්න පුළුවන් අපිට මෙන්න මේ සූත්‍රය. ඒ සූත්‍රය තමයි කෙලින්ම මම උත්තරේ මේක බලගෙන කියන්න. ln යට තියෙන සීතය. යට තියෙන්නේ මොකක්ද? x. ln x ධන c තමයි මෙන්න මේක අනුකලනය කරාම ඉන්නේ. ඊට පස්සේ අපි c is an arbitrary constant කියලා ලියනවා. මෙන්න මේක විශේෂ එකක්. මතකද මම කලින් මේකේ පළවෙනි තීරිය මම උගන්වනකොට කිව්වා n සමාන ring එක තියෙනවා නම් අර අපිට මූලික සූත්‍රය දාන්න බෑ කියලා. අන්නේ දාන්න බැරි මේක නිසා අපිට n සමාන ඍණයක් වුණා. දැන් මේක අපි වක්‍ර මේක අපිට මෙහෙම ලියන්න පුළුවන් ඕන. මේක x කියන එක අපි රූට ගන්න පුළුවන්. x කියන රූට ගත්තාම එන්නේ මොකද්ද? x කියන මෙතන පළිනි බලයේ තියෙන කොහොමද? x කියන රූට ගත්තාම x ඍණයක වෙනවා. එතකොට මේ n කියන්නේ බලයනේ. එතකොට මෙතන බලය සමානයි ඍණයක ඇවිල්ලා තියෙනවා. එතකොට වක්‍රාකාර වෙතෙනදි මම කිව්වා ඒකලෝ කියන්නේ එක යට x කියන අනුකලනය කරන්න බෑ ඒ ක්‍රමය දාලා කියලා. අන්න ඒ අනුකලනය කරන්න බැරි n හේතුව තමයි මේ අපිට එක මේ එක යට x කියන එක අනුකලනය කරන්න වෙනම ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රම තමයි මේ තියෙන්නේ. හොඳයි. ඒ තීරිය එතනින් ඉවරයි. ඊළඟට බලමු මොකක්ද මේ පස්වෙනි තීරිය කියලා. පස්වෙනි තීරිය තියෙන නිකන් ඊටම සරල තීරිය ටිකක් අර ඝාති ත්‍රිත වගේ පොඩ්ඩක් ඒ වගේ එකක්. නිකන් කටපාඩම් කරගෙන තින්නේ sin x කියන එක අනුකලනය කරාම ඍණ cos x කියලා එනවා. එතකොට sin bx කියන්නේ මේ දින් sin x නේ. ඊළඟට sin bx කියාවි. sin bx කියන්නේ sin 2x sin 5x ඔයගෙ තිබ්බොත් එහෙම ඍණ 1 යට b. ඒ කියන්නේ මෙන්න මේ මේක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මම උදාහරණ කරලා දෙන්නම්. ඍණ 1 යට b cos bx කියලා ලියනවා. එතකොට cos අවකලනය කරනකොට sin x කියලා එනවා. එතකොට cos bx වගේ やっ තිබ්බොත් අවකලනය අනුකලනය හොඳයි. මේ අනුකලනය cos x අනුකලනය කරද්දී sin x කියලා එනවා. එතකොට cos bx අනුකලනය කරද්දී 1 යට b වරක් sin bx කියලා එනවා. එතකොට මේකෙදි මම කියන්නේ මේ ඍණ තියෙන්නේ sin අනුකලනය කරනකොට ඍණ ලකුණක් තියෙනවා. cos අනුකලනය කරද්දී ඍණ ලකුණක් නැහැ. ධන උත්තර තමයි එන්නේ. එතකොට මොකක් කරත් අපි මේ අවිනිශ්චිත අනුකලනයේදී ධන c දානවා නම් ලියන්න ඕනේ c is an arbitrary constant කියලා. මම එක උදාහරණයක් කරලා පෙන්නන්නම්. මම දිනන sin 7x dx කියලා
එතකොට තීරිය බලන්න මම ලියන්න ඍණ තියෙනවා 1 යට b b කියන්නේ sin x ගේ x එක්ක ඉන්න සංගුණක එතකොට 7x නේ ඒ කියන්නේ 7යි 7යි cos bx cos bx කියන්නේ මේ sin ගේ කෝණ මේක කෝණ 7x ඔන්න හොඳයි මෙන්න මේවා අනුකලනය කරන්න පටලැවිලි ගණන් මේවා නම් මොන අනුකලන කරාම මොකද වෙනවා ඊට පස්සේ අපි පුරුදු පුරුදු පරිදි මේක ලියලා එක දෙකක් ගන්නවා ඔන්න ඔක තමයි පස්වෙනි තීරිය හොඳයි මම දැන් තීරි පහක් කතා කරා තීරි පහක් කතා කරලා ඉවරයි මේ දින ඊළඟ වීඩියෝ එක කතා කරන එක ඊළඟ වීඩියෝ එකදී මම එක්සැම්පල් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා මේක ඔයගොල්ලෝ try කරන්න පුළුවන් ද කියලා හදන්න මම මේ උත්තර එන විදිය ඊළඟ වීඩියෝ එකදී කියනවා හොඳයි ඔතනින් මේ වීඩියෝ එක නිමා වෙනවා ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මට උදව්වක් වශයෙන් මගේ channel එක subscribe කරන්න. Thank you.